සතරදුකින් මිදීම පිණිස රාගදේශ මොහ තණ්හා අතහරිමින් පාපයන්ගෙන් මිදෙමි. උපාල ධම්මවල යෙදෙමින් අතලෝ සාමි නොසැලෙන නිසා ගතයි මෙනාදිය අධිකාර කරගෙන ජීවත් වූවා. ධර්මයේ විපර විපතර අසාධාරණය වෙන පස්වෝ සිතේ වේදනා පීඩන දැනෙනවා. ඒ වේදනාව උපාදේ පාපයන් සතරදුකින් මිදීම යන මාර්ගයට බාධාව. මේ මොකක් නෑ. දැන් මේකේ දැනගන්න ඕන දෙයක් තියෙනවා මෙන්න මෙහෙමදී. එම කාර්ය දේත මෝහ සංහා අතහරිමින් පාපයන්ගෙන් මිදෙමින් විසල් දහම් වල මිදෙමින් අතලෝ ගාමින් නොසැලෙනවා කියා අධිසං කරගෙන ජීවත් වෙනවා කියන පාපනේ. දැන් මේ අධිසං කරේ ජීවත් වෙනකොට මේ ළඟේ කරදරයක් එයි මාරෝ ඒකෙදි ඇති වෙන පීඩන ස්වභාවය. ඉතලහා මේක මේ අපි මේක විපාක මේ ඇති වෙනා වූ තත්වේ මේ පාපයද කියලා නම් ඉතින් සතරදුකින් මිදීමට යන මාර්ගයට බාධාවත්. මෙතනින් අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. පාප දේස මෝහ සංහා ආදී මිදීම සඳහා මාර්ගයක් තියෙනවා. මේක අපි කළ යුතු හරියක් තියෙනවා. මේක හිඳ විඳ කළ යුතු හරියක් තියෙනවා. පාප දේස මෝහ ආදී මිදීමට අපි අදිස්ථානයක් කරගෙන උසල් දහම වල ඉඳෙන්න කටයුතු කරන්න අදිස්ථානයක් කරගෙන අලෝ දහමින් මා කැලෙන්නේ නැහැ කම්පා වෙන්නේ නැහැ කියලා ඉස්හානකෙන් ජීවත් වෙන්න වැඩි පිළිලා තියෙනවා. මේක වද වද කියන එක වෙනම දැනගන්න ඕනේ. ඒ සත්‍යෙට පස්සේ ක්‍රමයක් තියෙනවා ඒක වෙනම දැනගන්න ඕනේ. රාග දෝෂ මෝහ ආදී දෙන්නා වූ දේවල් වලින් මිදෙන්න බලීමට ඒවට අවශ්‍ය අකුසල දහම් ආහාර කරලා ඒවා ඕනකමින් දැනගෙන අත්හැරලා විසල් දහම් වල ඕනකමින් යෙදෙමින් අකලෝ දහමින් උත්සාහයෙන් ජීවිතේ අදිත්‍යාන කියන හැලින් නැහැ මම කියලා ගන්න අදිත්‍යානයක් තියෙනවා. මේ අකුණු සමාදාන යම් සමාදානං තම වතක් යම් සමාදානයක් ඇද්දේක වතකි. නිවන් මාර්ගයට උපනිස්සය ලැබෙනවා ආධාර ලැබෙනවා මිසක් ඒක නිවන් මාර්ග නෙමෙයි. නිවන් මාර්ගය දැනගන්න නම් මෙතින් දකින්න ඕනේ ලෝකේ තේරුම් අරගෙන ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකේ ආදීනව තේරුම් අරගෙන ඒ සඳහා ප්‍රඥාව මෙහෙයවන්න ඕනේ. ලෝකේ තේරුම් ගන්න තමන්ගේ නුවණ මෙහෙයවන්න ඕනේ. ලෝකේ කියන්නේ මොනවද? ලෝකේ අයිති මොනවද? ලෝකේ අයිති දේවල් බෞද්ධයෙක් හැටියට ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. ඒක ස්කන්ධ වශයෙන් තේරුම් ගන්න ඕනේ. අවශ්‍යම ඇතිනම් ධාතු වශයෙන් තේරුම් ගන්න. ඒක ආයතන වශයෙන් තේරුම් ගන්න. එහෙනම් කායය පටිච්චසමුප්පාද වශයෙන් තේරුම් ගන්න. එහෙනම් ඉන්ද්‍රිය වශයෙන් තේරුම් ගන්න පුළුවන්. මේ ආකාරයෙන් මේ මුළු ලෝකේම අයිති දේවල් විවිධාකාර ක්‍රමවලින් ලෝකේ අයිති එකක්වත් ඉතිරි නැතුව දකින්න පුළුවන් ක්‍රමතියි. රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ කියලා ස්කන්ධ පහ විග්‍රහ කරගත්තා. ඔය ස්කන්ධ පහට අයිති නැති තවත් දෙයක් ලෝකේ පනවන්න යම් කෙනෙක් හදනවා. ඒකේ හේතු නැහැ. ලෝකේ නැති සියල්ලම ස්කන්ධ පහට අදාළයි. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු, ඝාන ධාතු, ගන්ධ ධාතු, ඝාන විඥාන ධාතු, ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු මේ ධාතු 18ක් විග්‍රහ කරනවා. මේ ධාතු 18 අහක් කරලා. තවත් මෙන්න මේ ටික ලෝකෙන් ඉදිරි හරියක් දිනා මෙන්න මේ ටික ටිකක් පෙන්වන්න සමජයක් බැලුවා. එහෙම දෙයක් පෙන්වන්නේ ඉදිරි වෙලා නැහැ. දැන් ඉස්කන්ධ වශයෙන් බැලුවත් ඒ ඉස්කන්ධ පහක් බිඳුවාම තවත් දෙයක් ඉදිරි වෙලා නැහැ ලෝකෙට පෙන්වන්න. ඉදිරි මේ ටික. ධාතු 18ක් බෙදලා බලුවා නම් තවත් මෙන්න මේ ධාතු ඉදිරි කියන ලෝකේ අයිති එකක් පෙන්වන්න නැහැ. ඒ වගේම ආයතන ඔතේ ගන්න. ඩක් ආයතන, රූප ආයතන, සෝත ආයතන, ශබ්ද ආයතන, ගාන ආයතන, ගන්ධ ආයතන, ජීව ආයතන, රස ආයතන, කාය ආයතන, පොට්ටම්බ ආයතන, මන ආයතන, ධර්ම ආයතන. ආයතන 12ක් තියෙනවා. මෙන්න මේ 12 ආයතනයන් අනුවෙන් කිය අයින් කරනවා. තවත් මෙන්න මේකේ ලෝකෙ ඉදුවේ ඉරුගාමිච්ච ඇති හරියක් කියලා පෙන්වන්න බැලුවොත් එහෙම ක්‍රමයක් ඔය 16 ආයතන 12ට ඔය ටික අහුවෙනවා. අවිඤ්ඤාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානා විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලආයතන සලආයතනපත්‍ය පස්සු පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය සංඥා සංඥාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති නාදිපත්‍ය ජරා මරණං කියල මේ දිගින් පෙන්වන්න පස්සේ තවත් ලෝකෙට අහු වෙන්නේ නැති තවත් ලෝකයක් වෙන්නන්න නෑ. ඕමරේ කියන ඉක්කන්ද වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිත්තම උපාද වශයෙන් යම් කෙනෙක් ලෝකෙ තෝරා ගන්නවා. එන රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධයේ දිව රසයේ කය පොට්ටබ්බේ මන ධර්මයි. ඔය කියන 12 වගේ බැලුවා නම් ඔය 12 වගේ බැලුවා තවත් වෙන හැදි දෙයක්.
මෙන්න මේ ආකාරයෙන් සියල්ල හේවත් ලෝකේටයි කොරොත් ඔය කියන කාරණා හැම එකෙම විතරයි සියල්ල කිව්වා මොකද ඔක්කොම සියල්ලයි ඔය සියල්ලෙන් පිට තවත් මෙන්න මේක ඉදිරිය කියලා වෙන්නම් දෙකක් නෑ ලෝකේට අපි යමක් ඇද්ද ඒ කොහොම සියල්ල කියන කොටතර අයිති සියලු ලෝකේ කියන එකද ඉස්කන්ද වශයෙන් බැලුවා සියලු ලෝකේ දකින්නවා ධාතු වශයෙන් දැක්කත් ආයතන වශයෙන් දැක්කත් පරිද්දම උපාද වශයෙන් දැක්කත් ඉන්ද්‍රිය වශයෙන් විදිහට දැක්කත් ඔය සියලු ලෝකේ දකින්න දැන් මෙන්න මේ සියලු ලෝකේ කියන්නේ මේ tikai මේ ඉහ තව ලෝකයක් පනවන්න නැන්නා ඔක්කොම පන විදි දින මේ දුර ඔන්න ඔය කාලෙකින් ලෝකේ දකින්න වෙල ඉන්නේ ඉතින් මේ ලෝකේ දැක්කරවත් මේ ලෝකේ කොහොමද හරගන්නේ ඉස්කන්ධ ලෝකේ කොහොමද හරගන්නේ ධාතු ලෝකේ නම් ධාතු ලෝකේ කොහොමද හරගන්නේ ආයතන ලෝකේ නම් ආයතන ලෝකේ කොහොමද හරගන්නේ පරිධම උපන්න ලෝකේ පරිධම උපන්න කොහොමද හරගන්නේ මේ හරගන්නේ ක්‍රමයේ දකින්න ලෝකයක් ලෝකයේ හේතුව. ඉතින් අපි මේ හරගන්න ලෝකේ නිරුද්ධ කරනවා. ලෝකේ නිරෝධ කරනවා. ඒ ලෝකේ නිරෝධ කිරීමෙන් නිරෝධ කරපුවාම මොකද ලැබෙන සාන්තිය? දුවේ. ඒක දකින්න ඕනේ. අන්න ඊට පස්සේ ඒ සඳහා අනුගමනය යුතු මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය දකින්න ඕනේ. ලෝකයක් ලෝකයේ හේතුවක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ මාර්ගයක් යම් කෙනෙක් දැනගත්තා. ඊට පස්සේ ඔහුට ගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක වතක් නෙමෙයි. වතකින් කරන්නේ ඉර කරගෙන ඉන්න එක. උත්සාහයේ වීර්යයේ අනිස්ථාන කරගෙන මම මේක කරන්නේ නැහැ මේ අයින් වෙනවා ඔය ආදි වශයෙන් ගන්න අදහස් ඔක්කොම. හැබැයි ලෝකයේ හේතුවක් ලෝකයේ දේවල්ගෙන ලෝකයක් ලෝකයේ හේතුවක් දකින්නකොට. එයා දකිනවා මේ ලෝකේ ඇති වෙන්න හේතුව. ඇතකින් යමක් යම් තැනක වනවනවා නම් මෙන්න මේ ලෝකයේ හේතු ඇතුළු කිරීමේ විද්‍යාමානයේ ලෝකයේ තමයි ඇත කියන එකද ලෝකේ ආරම්භය. නෑ ඇති ද්‍රව්‍යයක් ඇති වස්තුවක් ඇති බුද්ධලේක් ඇති සත්‍යයක් කියලා පෙන්නන්න එකක් නෑ මේක හේතු කරගියලා කියන. නැත කියන ලෝකයා නිගමනය කරන්නේ ඇති දෙයක් නැති වෙනවා කියන. ලෝකයක් ලෝකේ හටගන්න ආකාරයක් දැකරව. එයා දරිනවා. මේක තමයි හේතුඵල ක්‍රියාවලිය. හට ගැනීම හේතුඵල ක්‍රියාවලිය. හට ගැනීම නතර කරනවා නම් හේතු නිරෝධයෙන් ඵල නිරෝධකට ක්‍රියාවලිය. හේතු නිරෝධ කරනවා නම් අපිට අවශ්‍ය ඵලයේ නිරෝධ කරන හේතු නිරෝධ කරනවා. ඉස්කන්ධයෙන් වෙන් වෙන්න ඕන නම් ඉස්කන්ධ නිරෝධ කරන ක්‍රමය දැන ගන්න. ධාතු වලින් වෙන් වෙන්න නම් ධාතු නිරෝධ කරන ක්‍රමය දැන ගන්න. ආයතන වලින් වෙන් වෙන්න නම් ආයතන නිරෝධ කරන ක්‍රමය දැන ගන්න. පරිද්ද සම්බන්ධ වැඩ පිළිවෙලෙන් වෙන් වෙන්න නම් ඒකේ නිරෝධ කරන ක්‍රමය දැන ගන්න. ඉන්ද්‍රිය වශයෙන් බලනවා නම් ඉන්ද්‍රියයන්ගේ වෙන් වෙන ක්‍රමය දැන ගන්න. වෙන් වීමේ ලබන සාන්තිය දැනගත්තට පස්සේ අන්න එතනින් නිගමනය කරගන්න. මේ තරහ ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමයෙන් මොකද ආර්යසායක මාර්ගය. ඉතින් ආර්යසායක මාර්ගය දැනගත්තාම ඉතින්ලා දකින සම්මා දිට්ඨිය කියන එකේ පටන් ගන්නවා. සම්මා දිට්ඨිය පහළ වුණා. ඒක ප්‍රඥාවෙන් භෝජන වෙන දෙයක් නිසා දකින වදන් නෙමෙයි සම්මා දිට්ඨිය කියන්නේ. කරන වැඩ පිළිවිලක් නෙමෙයි සම්මා දිට්ඨිය කියන්නේ. ලෝකයේ යථාර්ථභාවයක් ලෝකයේ පැවැත්මේ ආදීනවත් වෙන්වීමේ ආනිසංසක් දකින නුවණ. සම්මා දිට්ඨිය. මේ ලෝකයයි ලෝකයේ හේතුවක්. ඒක දකින නුවණ. මේ ලෝක නිරෝධයේ සාන්තය ප්‍රණීතයි දැන් දුක නැහැ. ඒකත් නුවණින් දකින්න. ඒ නැතනම් මාර්ගය මොකද්ද? ලෝකයේ ආදීනව බැලීම අත්හැරීම වලින් මිදීමේ ආනිසංස දැකීමක් කියන නිගමනය. මෙන්න මේකයි මාර්ගය. ලෝකයේ මේ ආකාරයෙන් හද ගන්නවා එකයි මේ ලෝකෙ කියන්නේ මේ ලෝකෙ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මෙන්න මේකේ දැක්කහම ප්‍රඥාවෙන් දකිනකොට සම්මා දිට්ඨියයි මතුවේ. ඒක ප්‍රඥාව වර්ධනය කරනවා. ප්‍රඥාවෙන් ඇත්ත විමසන විමසන්න ඒ ප්‍රඥාව බලවත් වෙනවා. ප්‍රඥාවේ තීරණයක් තියෙනවා. ඒක අභිදෙන තීරණයක් නෙවෙයි. ප්‍රඥාවේ ස්වභාවයක් තියෙනවා. යම් කිසි දෙයක් කාගෙන් අල්ලගෙන හිටියා නම් කාගෙන් මුදෝ ඒ ප්‍රඥාව ආයත බව. ද්වේෂයේ ගැටි ගැටි කියන ද්වේෂයේ නේද? ඒ ප්‍රඥාව ආයත බව. මොහේ මුලා වේලා කියන මුලා වේ නේද? ඒක ප්‍රඥාව ආයත බව. අපි චේතනා පිටවල කරන එකක් නෙමෙයි. නෑ චේතනා කන්නේ කියලා කියන්නේ නිකන්. නිවන් දකින්න චේතනාවෙන් කරන්න දෙයක් නැහැ කියලා වෙන්නේ ඕක. නිවන් දකින්න යමක් කළේ තුද ප්‍රඥාව වර්ධනය කරේ. ප්‍රඥාව වර්ධනය කරගුණා ප්‍රඥාවේ ස්වභාවයක් තියෙනවා, ධර්මතාවයක් තියෙනවා. රාගක්ෂය කරනවා, දේසක්ෂය කරනවා, මෝහක්ෂය කරනවා. රාගක්ෂය කළා කියන්නේ
එච්චර උත්සාහයෙන් වීර්යයෙන් කරන්න බැරි වෙලා තිබෙන්නේ. ප්‍රඥාව අනුමේ වීම නිසා උන් සාගතයෙන් ඉගෙන දින්ද වෙනවා. ඉගෙන දින්ද වෙනවා. මේ ප්‍රඥාව වර්ධනය කරන්න තු වෙන ප්‍රමේකින් අපි චේතනාවක් මුල් කරගෙන අදිත්‍යහන කරගෙන මම මහවල්ලේ කරන්නේ නැහැ, මේ වීර්යය කරන්නේ නැහැ, මේ බව කරන්නේ නැහැ. මේ ආදි වශයෙන් අපි අදිත්‍යහන ගත්තා. මම ආසා කරන්නේ නැහැ. එහෙම කිව්වද? ඒකෙන් බින්දෙන්න පුළුවන් කමක් නැද කිව්වද? දැන් මේකේ එක තමයි විලා කියන්නේ දරු වෙන්න ඉවසක් කරදරයක් ආදී වුණා. මේ විලාදී ඇති වෙන්න ආව ගත් වේ ගැන අහන. ඉතින් මේකෙන් අහපේ අපි මේ බලහත්කාරයෙන් අහගෙන බැරි නිසා ඉබැයි. අපි මේ යථාර්ථය දැක්කම දරුවටත් පරිදි දුක නම් සමාගයේ ජීවිතේ සියල්ලන්ටම සියල්ලන්ටම තමයි ප්‍රියයි. දැන් සමාගයේ ජීවත් වීමත් එපා වෙන දවසක් ඒක. ඉතින් ජීවත් වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒපා ඒ වගේ කලකිරෙනවා නේද? ජීවත් වෙනා කියන එක හරියක් නෑ. මෙන්න මේක ප්‍රඥාවෙන් දකින දවසක් කියනවා ජීවිතයේ ජීවිතයේ අයිති ලෝකයේ අයිති දෙයක් මේ ජීවිතය. මේකේ ස්වභාවය මොකක්ද? අර ප්‍රඥාවෙන් දකින මේකේ ස්වභාවය. මේ ස්වභාවය දැක්කම බලපෑ. අපි දකින එක දෙයක්. මොකද්ද? කැමැතිගේ පැවැත්මක් නැතුව මේ ලෝකේ දින හැම දෙයක්. මොහොතින් මොහොත ගෙවෙනවා. විපරිණාමයේ වාස් වෙනවා. ඒ විද්‍යාමානෙක හැම දෙයක්ම වෙනදිට මේක ධර්මතාවයක් නිසා මේ කවුරුවක් කරන දෙයක්වත් කාටවත් වරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක කවුරුවක් කරන දෙයක්වත් නෙමෙයි කාටවත් කරගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි කාටවත් වරක් කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. කැමැතිදී නොපාලින සත්‍යයටපත් වෙන හේතුවක් තියෙනවා. මොහොතින් මොහොත ගෙවෙනා විනාශයටපත් වෙනා විපරිණාමයටපත් වෙනා වෙනදිට. ඔන්නේ ධර්මතාවය. ওই ධර්මතාවයේ අයිති දෙයක් අපි අර ඉස්කන්ධ වශයෙන් ගත්තා නම් රූප ස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංඛාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියලා ඉස්කන්ධ වශයෙන් ගත්තා. ඒවා ඔක්කොම යමක් විද්‍යාමාන වුණා නම් මොහොතින් මොහොත ගෙවිලා මොහොතින් මොහොත ඉපදනාමයට පත් වෙනා වෙනකිරණ එකක් නයි ගත්තේ. ඔය තුල තිබුණේ. යා මොහොතින් මොහොත ඉපදනාමයට පත් වෙනා වෙනකිරණ ස්වභාවයේ කවුරුවත් ඇති කරගන්න බැහැ. කාටවත් වරකන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ධර්මතාවය. ඒ ධර්මතාවය මොනම විදියකින්වත් මොනම ජගයකට මොනම ක්‍රමයකට විරහ කරන්න බැහැ. මෙන්න මේ ධර්ම නියමයේ අන්දාද ප්‍රඥාවේ ගෝචර වුණා. යාර ගිරියක් නිද්දේ. ඊළඟ එහෙම දෙයක් තුළ මම මේ මොකද්ද මෙච්චර එකක් කරන්න හදන්නේ? මට ඕන හැටියට පවත්තන්න ඉඳලා හදන්නේ. මට ඕන හැටියට පවත්තන්න පුළුවන් දෙයක් මට ඕන හැටියට පවත්තන්න හදන්නේ. මට ඕන හැටියට කරන්න බැරි දෙයක් කියන එක ඔක හරියටම කියන්නේ 100% පූර්ණ ලදින්න. ප්‍රඥාව 100% පූර්ණ වෙයි. ප්‍රඥාව එකපාරට දැනගත්ත පරිදි පූර්ණ වෙන්නේ. මේ ප්‍රඥාව මතු කරන මාර්ගයේ ලෝකයේ ස්වභාවය. ප්‍රඥාවද ගෝචර කරලා. යලි යලි බලනවා. ආසේ විතරයි, භාවිතයි, බහුලී විතරයි. අතුරු ග්‍රාමවල භාවිතා කරනකොට බොහෝ කොට අතුරු කරනවා. ප්‍රඥාව වර්ධනය සිද්ධ වෙයි. මෙන්න මේ ප්‍රඥාව වර්ධනය සිද්ධ වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ අපිට තියෙනවා. ඒක තමයි කුසල සීලය කියන්නේ. කුසල සීලය කියන්නේ අපි ඉන්නේ රකින්න જાතියේ වරක් නෙමෙයි. අපි දැනගන්න ඕනේ මේ රෝගී තිබෙන්නා වූ දේවල් වල තියෙන පහත් තත්ත්වය. ලෝකය කියන යමක් ඇත්නම් ඇයි ලෝකෙද බැඳෙන්නේ? ඒක වටිනවයි කියලා හිතෙන්නේ. වටිනවයි කියලා හිතෙන්නේ නැහැ ලෝකෙම ඔබ බැඳෙන්නේ. තමන්ට වටින් නැති දෙයක තමා ඇතුළු කරන්නේ. වටින් නැති දෙයක් උපාදාන කරන්නේ නැහැ. වටිනවයි කියන දෘෂ්ටිය නිසාමයි ලෝකෙ උපාදාන කරන්නේ. විස්කන්ධ වශයෙන් කිව්වා ධාතු වශයෙන් ගත්තා අපි ලෝකයේ වශයෙන් ගත්තා අපි කියන පොදු එකක් ලෝකයේ ජීවෙන්නේ දැන් ලෝකයේ වටිනවා කියන දෘෂ්තිය තමයි අර උපාදාන කරන්නේ උපාදාන කරනවා කියන්නේ ඒක අල්ල ගන්නවා දෙවිව බැඳෙනවා ඒ ලෝකයේ දෙවිව බැඳෙන එක වටිනවා කියන දෘෂ්තිය ඒ වටිනවා කියන දෘෂ්තිය අපි අර නැත්නම් අපි ඔබල දෙවිව බැඳෙන්නේ නැහැ විදල් කොටස් එක එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදීක් තියෙනවනම් අපි ඒක අල්ලා ගන්න. වටිනවා කියන දෘෂ්ටිය. අපි අල්ලාගන්නේ නැති දේවල් මේ ලෝකේ නැහැ. අතෝ ජීවිතය තියෙනවා. දැන් අපි ඒක අල්ලා ගන්න. ඉර පැත්තේ යන්නේ. මල මුත්‍රා වගේ දේවල් දාලා තියෙනවා. අපි ඒක අල්ලා ගන්නේ නැහැ. අපි දන්නා එක වටින්නේ නැහැ කියේ. නොවතිනා දෙයක් අල්ලගන්න අපිට කිසිම ඕනකමක් නැහැ. හැබැයි කවුරු හරි කිව්වොත් මේ මුද්‍රා රෝපණය සුඛය ලක්ෂයයි
නිත්‍යයි දුකයි ආත්මයි කියන දෘෂ්ටිය දින තාකල් වටිනවා. හැබැයි ඒක මුලා දෘෂ්ටිය. ඇත්තක් නෙවෙයි. ඒක නෙවෙයි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දැක දාපල ඇත්තක් දැක. ඇත්ත දැකන දකින්න වටින්නේ නැහැ. ඔර වටිනාකම නොවටිනාකමට මත් කරන්න. මිත්‍යා දෘෂ්ටියේ සම්මා දෘෂ්ටිය දෙන්නේ. මිත්‍යා දෘෂ්ටියේ ඉගමේ මොකද නිත්‍යයි නැපයි ආත්මයි කියන දෘෂ්ටිය. ඒක එහෙමද නැද්ද කියලා විමර්ශනය කළා වාද දුගන්නහතේ ක්‍රමයක් තියෙනවා. නිත්‍යයි නැපයි ආත්මයි කියලා හිතනවා නම් ඒක එහෙමද කියලා වාද. ෂුවර්. ඒතර වෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එකයි මේක ඇත්ත. අනේ ඔර සිහිනුවණින් බලනකොට ප්‍රඥාවට ගෝචර වෙනවා. එන ඇත්ත ඒක බව දැකලා අවිල. අවදාවත් නැවත බොරුවට වටවන්න. බොරුවෙන්නේ හේතුව දැකලා ඒක බොරු විදියට දැක්ක. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක සත්‍ය බව නැති හේතුව පස්සේ බැලුවා. සත්‍ය බොරු වෙන ක්‍රමයක් නැති නිසා. ඒක සත්‍ය අවබෝධ වුණා. සත්‍ය දර්ශනයේ පහළලා ධර්මයක පහළ වුණා හොවන්න. ඉතින් මෙන්න මෙතන බස්සෙච්ච බුද්ධයාට කවදාවත් නැවත වාරයක් වැරදි තීරණයක් ඉන්නේ නැහැ. අනිත්‍යදී අනිත්‍යයි දුක්ඛදී දුක්ඛයි අනාත්මදී අනාත්මයි කියලා. මේ දැකපු දර්ශනේ ආයි වෙනස් වෙන්න විදිහක් නෑ. එන අනිත්‍ය නිත්‍ය වෙච්ච දායක දුක දුක වෙච්ච දායක අනාත්ම අත් වෙච්ච දායක තමයි ඔබ වෙන්නේ කොහෙද වෙන්නේ? ඒක වෙන්නේ හේතු නොවේ නෑ. ඒ ධර්ම නියමයේ සදාතනික සත්‍යය. ධ්‍යාන මතේ දේශනා කරන මේ ලෝකේ පවතින දේවල් වල පවතින දෙයකදී වෙන අනි මුලාවෙන්ගත් දේ. ඒ කියන්නේ විපරිණාමිත පස්සෙලා වෙනතන දේවල් කොටසක් තියෙනවා. ඒක මුලින්ම අහන්නේ තියනවා කියන්නේ නෑ. විපරිණාමයෙන් වර්ධි වෙනදිමේ ධර්මතාවයක් ඇයි. ඒක නෑ කියන්නේ. ඒකේ තියෙන. ඒක වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ධර්මතාවය. ධර්මතාවයේ ගෝචරලා හටගන්න දේවල් නෑ වෙනස් වීම දකින්න. විපරිණාමයේ දකින්න. අනිත්‍යයි කියන්නේ යම් ධර්මතාවයක් ඇද්ද ඒක අතීතයේ අනිත්‍යයි දැනුත් අනිත්‍යයි මතු අනාගතයේ අනිත්‍යයි. ඒක වෙනස් වෙන්නේ. යම් අනිත්‍යතාවයෙන් යුක්තවනා වූ දෙයක් දුක්ඛයි කියලා ප්‍රභාවයක් තීරණය කරන පුළුවන් ධර්මයක් ඇත. ඒක ක්‍රියාත් එකයි දැනුත් එකයි මත දෙකම වෙනස් වෙන්නේ. යම් ධර්මයක් අනිත්‍ය නම් දුක්ඛ නම් විපරණාමයේ පස් වෙනා නම් අතුරු කරගන්න කියලා කවදාවත් හැමතිස්සමක් ලැබෙන්නේ නැහැ. ඒව අසාරයි කියන මේ ධර්මතාවය. අතීතයේ දෙකයි දැනුත් එකයි මත දෙකයි. අසාරයි කියන ධර්මතාවය නැතේ. මේ නොවෙනස් වෙන ධර්මතාවය. යම් නොවෙනස් වෙන ධර්මතාවය යකින් දැනගත්තා නම් ප්‍රඥාවෙන් දැනගන්නවා මිසක් ඕක කටපාඩම් කරලා දැනගන්න පුළුවන් එකක් නෙවෙයි. වදය මහලව කටපාඩම් කරගත්තම මම වෙන්නේ කිව්වේ. ඔය විදිහට වැහැලා විමර්ශනය කරනකොට නුවණට ගෝචර වෙන ධර්මයක් තමයි. හිතට ගෝචර වෙන. මෙන්න මේ ගෝචර මේ ඇත්ත දැකලා වාක්‍ය. ඇත්ත දුටු විතර. නැවත වාරයක් ඇත්තෙන් අහකට වයින් ගමයක් නෙවෙයි. ඇත්ත දකින්න ගන්නවා ප්‍රති උමෝදික. මේ ඇත්ත දැකලා වාක්‍ය එතනකට මුකද කරන්නේ. අපි එකින් එකට හැම වෙලෙම ඒ දැකපු ඇත්තට අනුකූල ලෝකේ දකින්න අහාරා කියලා දකින්නකො යමක් අහාර නම් අහාර දේ පිළිබඳව මම ගන්න තීරණය මොකක්ද? ඒක තාර ගන්න පස්සේ යනවා. ඒකේ ආරම්භයක් මොනවා යනවා. මේ ලැබෙනවා. ලැබෙන්නේ නෑ නේද කියලා තමයි නුවණ මොනවා. වරක් මොනවා නෙවෙයි නුවණක් මොනවා. යලියනි දීකන නුමර නුවර නිසා ප්‍රඥාව ලැබෙනවා. යථාර්ථයේ සත්‍ය දැකීමේ මාර්ගික හැකියාව වැඩෙනවා. මෙන්න මේ හැකියාව වැඩෙනකොට මේ කියලා අසාර නම් කල් ගන්න තීරණි. අර අසුචි වේද ගත තීරණි.
අසාධාරණ කියන්නේ දැකලා ආයතරයක් ඒක ඇලෙන්න ඕන බැඳෙන්න ඕන කියන එක නෙමෙයි. ඇලීම අතරතුහා බැඳීම අතරතුහා සාන්තයි ප්‍රණීතයි ඇලීම නැත්නම් ගැටීම නැත්නම් ගිනි නෑ. ඒතර නිවීම හැමදේම. ඔක දැකලා තියෙනවා ප්‍රඥාවයි. දැන් දැකපු තත්ත්වෙන් එතකොට එයා දකිනවා. මම මේ මියව අත්හැරියා. අත්හැරුණා. හැබැයි මේ කියනවා අත්හැරියා නෑ. දරුවෝ ගැන හරි දෙමව්පියෝ ගැන හරි වාහනපුරුෂයා ගැන හරි භාර්යාව ගැන හරි ලෝකේ මොනවා වස්තුවක් ගැන හරි තව යමක් ඉතුරු වෙලා තියෙනවා. ඒතර ඔහු කියන්නේ කල්පනා කරන මේ ඉතුරු වෙලා තියෙන කොට. නිත්‍යද හැමදාම නෑ ඒක දැකලා ඉවරයි. ඒ අනිත්‍ය එකක්මයි දුක්ඛ අනාත්ම එකක්මයි මේවා ප්‍රියකල ඉතුරු වෙලා තියෙන කොට. ඉතින් ඒක හැමදෙන්නේ නැති එක මම අධ්‍යයනයක් තියෙනවා. ඒක ඉන්නේ තාක්කල් කවදාවත් මට හඳුනමක් නෑ. ඉතින් ඇයි මට අත්හරින්නේ බැරි? ආව එක වටිනවා කියන හැඟීම. ඇයි ඒ වටිනවා කියන හැඟීම? මගේ දැනීම පූර්ණ නැහැ. අහාරත්තේ දැක්නීම පූර්ණ වුණා. මට ඔබ වටිනවා කියන හැඟීම ඉන්නේ. වටිනවා කියන හැඟීම ඉවරුණා. ඒක කැඩුණත් බිඳුණත් වැරදුණා මට ඇති ප්‍රශ්නයක් නැහැ. එයා කියන අමුතු දෙයක් වැහෙන දෙයක් නෑ. අහාරත්තේ දැක්නේ යම් දහම් ක්‍රමයක් තිබුණා. යලි යලි දීකරන දීකරන අහාරත්තේ දැනෙන පටන් ගන්නවා නම් ඉන්නේ. ඒක දින ප්‍රඥාව වැඩි වෙනවා. මේ ප්‍රඥාව වැඩි වෙනාම යලි යලි දීකරනකොට ප්‍රඥාව වැඩි වෙන්න පටන් ගන්නවා. අවදාහරි සියයේ සියයක් වෙන්න ඇති නිසා මොන මොන වගේ තවමද හඳුන් කරන්නේ. ඒ වගේ අඬනකොට බිනකොට දුකේ 1000 එක. ඒ මගේ අනුමානය. තව ප්‍රඥාවෙන් වැඩි ඉච්චහරි. මෙන්න මෙතනදී සත්‍යයේ ප්‍රඥාවෙන් දැක්කම පස්සේ අරමු දැකීමේ යම්කිසි දූෂණයක් යමක් හැදෙනකොට බිනෙනකොට වැහෙනකොට හරි. පහර වදිනකොට හරි. සමාගයේ ඉඳන් දූෂණයක් එනවා. ඔය වරිණාගම හතර අපා ගත වීමට හේතු විසමත ත්‍රිවිධ වරිණාගම වැහැරයි වල. පළවෙනි දහම් දැකීම පහර වෙනවා. දැන් මොන જાතිය ප්‍රඥාවක් ආවත් මොන જાති අසහනයක් ආවත්. ඒ අසහනකාරී මානසිකත්වෙම දුක් මානසිකත්වෙ. හතර අපා ගත කරන්නේ බලවත් එකක් පහර වෙන්නේ නැහැ දහම් දැක දැක්ම. උපදින උපදින හැටි ප්‍රවෘත්ති භාග කියලා දෙන තුන දුක තියෙනවා. ප්‍රවෘත්ති භාග කියන්නේ ඉපන් දැනක ඉපදුන දැන් බලා මැරෙන එක. ජීවත් වෙන කාලේ නොයෙක් විදිහේ දුක් ආව අපහන පිටින් හිත වෙනවා. හැබැයි ජනක කර්මයක් වශයෙන් ත්‍රිවිධ එකලවපත් ගන්න අපාගත කරලවපත් ගන්න වේදේ එකලවපත් ගන්න මේ ආකාරයේ ත්‍රිවිධ මානසිකත්වයේ සත්‍ය දැක්කෙන් පටන් කෙලවරුණා කෙලවරුණාමයි නැවත මතුවේ. ඒ කියන්නේ බය වෙන්න දෙයක් නැහැ මේ සත්‍ය දැක්කගෙන. හැබැයි සත්‍යය දැක බලන්නේ නාගීවර කරපු කෙනෙක් නෙමෙයි. නාගස්සය කරමු, දේහස්සය කරමු, මොහස්සය කරමු කෙනෙක් නෙමෙයි සම්පූර්ණ. සතර පාර දෙන මට්ටමට ජී වුණා. ඒ ගලාදිමිත් ජී වුණා. ඒ ගලාදිමිත් ඒක ධර්මානුකූල නෑ. ප්‍රඥාව යම් තරමකට වැඩනද සත්‍යය වටහගෙන මට්ටමට මානසිකත්වයේ වැඩනද. ඒ වැටෙච්ච ප්‍රඥාවයි විනාශ වෙන විදිහක් නැති නිසා. ඒ වැටෙච්ච සත්‍යාවෝදී නැවත විනාශ වෙන විදිහක් නැති නිසා. ඒ සත්‍යාවෝදීදී යම් අසාරත්වයක් දැකලා ලෝකික වටිනාකම බිදී ගියා. බිදී ගිය වටිනාකම නැවත වාරයක් ඒ විතර වැද්ද ගන්න ක්‍රමයක්. ආධික අසීමිත වටිනාකමක් තිබෙන නිසා තමයි අසීමිත විදිහට හිත ඒවා ලැබෙනකොට ඇලෙන්නේ, නොලැබෙනකොට ගැටෙන්නේ. ඒ පිළිබඳ මුලා වෙලා ඉපස්සේ යන්නේ. අනිත් අසීමිත වන්නා වූ මානසිකත්වයේ සීමා වෙනවා. සත්‍ය අවබෝධය ලැබුව දැක්කම. ඉතින් එතන පටන් ලෝකෙදී යම් කිසි එයාට ලැබෙනවට ඇලෙනවා නොලැබෙනවට ගැටෙනවා ඒ පස්සේ යන මුලාව තියෙනවා. හැබැයි මේ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය පවු තමයි. හැබැයි මේ පාපේ හතර අපාන හතරම නම් බලවත්. අන්න මුලින්ම විදී. ඔතන පටන්ගෙන එයා හිත යලි යලි දීගෙන. කාම ලෝකයේ කාම වන්දුන් ඇතුළු වෙන තරම් වටිනාකමක් ඒක නැති වෙලා. කාම වතු අසාරයි කියලා දකිනවා. අන්තිමට ඊළඟ අවස්ථාව කාමවත් පිළිවන් බලාපොරොත්තු තුනි වෙනවා කියන සමුදාගාමි ඵලයටපත් වෙනවා. ඒක බලෙන් ගබන දෙයක් නෙමෙයි. මේ දහම් ප්‍රඥාවේ මෙනෙහි කරගෙන යනකොට ප්‍රඥාවේ වර්ධනයේ විලා වර්ධනයේලා එක අවස්ථාවක්. මේ කාම ලෝකයේ තියෙන කාමවත් පිළිවන් මොනවද අල්ලගන්න ලබනද? ඇයි මම කරන්න හදන්නේ? ඇයි ඒවා මගේ කරගන්න හදන්නේ? ඇයි ඒවා මගේ වශයෙන් පවත්තන්න හදන්නේ? ඒ බැරි දෙයක්. ඒ හැදෙන හැදෙන ගානේ දුක නෙන්නේ. කාහේ නෙන්නේ? එතන එහෙම 1000 විදගෙන දුක් විඳගෙන ඒක මහවතේ පවස්සන්න මමයි කියලා පවස්සන්න මගේ ආත්මයයි කියලා පවස්සන්න. ඒකේ වටිනාකමක් නැහැ. අනිත් ප්‍රඥාවේ ওই තීරණේ දුන්නා. බුද්ධිලා ඒ මට්ටමේ දුන්නා නෙමෙයි බෙදේ. අන්න කාමරාගයේ පරිගය දුනියේ රාගය කියනවා ඒක. සත්‍යය දැකලා කාමරාගයේ පරිගය දුනි වුණා නම් කියනවා කපුදාගාමි ඵලයටපත් වෙනවා.
යාම නැවත වාරයක් ඒක ගණීපාණේ වෙනවා කිසික වෙන්නේ නැහැ තවත් තුනි වෙලා යනවා ඉදු වෙලා කියන්නේ හේත මාත්‍රයක් කාම රාග කාම වස්තු පිළිබඳ අත්‍යදී කියන්නේ කාම රාගයේ පරිදි හැදින මේ දෙක තිබිච්ච කාලාපේ නිවිලා ගියාට පස්සේ කාම වස්තු කෙරෙහි අන්තු මාත්‍රයක්වත් හිත බැඳෙන්නේ නැත් අත්‍යර පස්සේ අනිදාර කියන අනාගාමී ඵලයට පස්සේ කාම ලෝකේ හා සම්බන්ධ යන්තා පාප කර්ම වල කිවුරණා ඉන්හිහාට ජනක කර්මයක් වශයෙන් උත්පත්තියක් නැත් ලබන්නේ කාම ලෝකේ නැති නිසා මේ අවසන් කය කාම ලෝකේ තියෙන අවසන් කය අවසන් වෙනකම් ඒකේ තියෙන කරදරෙ ඉන්න පුළුවන් හැබැයි මේකයි අවසානයේ පස්සේ නැවත කාම ලෝකේ දේවියෙක් කියලා හෝ මිනිසෙක් කියලා හෝ කයක් ලබන්නේ හේතු නැති නිසා ඒ බඳු කයකින් විදුනහම ඒ බඳු කයකින් විදින්නදී යම්කි දුකක් කරදරයක් ඇති එදාට ඒකෙ විදේ ඒකයි එක අද විදිනවා කියන එකනේ අද දින හරි අද දින මතු හැදෙන්නේ හේතු නැත්නම් අද මේ දින ජාතික මතු හැදෙන්නේ එහෙනම් මතු හැදෙන්නේ නැත්නම් ඊහා සම්බන්ධයේ තීරු දුක විඳහ හැදුණොත් තමයි විඳින්නේ දැන් මේ පෙරබලයේ හැදින්න ගන්නේ ඉතින් දැන් මේකේ තියෙන විදිහට බහින් කරන්න ඕනේ ආරියත් ඵලෙදිමත් ඒක විඳින්න බඩේ යයිද බඩේ දින්න විපාකේ දෝතරම් දිනන්න ආදී කතාව ඒක වලක් ගන්නද එන කායික දුක වලක්වන්න බෑ මානසික දුක ඉවර කරේ එතර උමා වෙන්න ආර්ය බුද්ධයා සහ ධර්මයේ දැකලා චන්ද රාගයේ අතහැරපු ආර්ය බුද්ධයා අනාර්ය බුද්ධයායි දෙන්නගේ වෙනසක් ගැන යම්කෙනෙක්ගේ කායත උලකින් අයින ඒ ළඟරම තවත් උලකින් අයින ඉතල යව බුදු දෙහික වේදනාවේ තියෙන එක කායකද එකලෙ එක උලකින් විතර කරන නිකන් එයා එක වේදනාවක් ඉන්නවා එයාට වේදනා දෙකක් මෙන්න මෙර කෘතඥ නැහැ උන් දෙයකින් යනවා වගේ කායක කායක ලැබෙන වේදනාවයි ඒක මොන් කරින්න මානසික වේදනාව ඔය දෙයකින් දුක් විඳිනවා කායික එකක් ඇනවල හිතර දෙකක් ඇනවා අන්න ඒකේ උන් දෙයකින් යන වේදනාව උපමා කරලා දිනා ඒ වගේ උන් දෙයක වේදනාව විඳිනවා කායික දුක්ඛයත් මානසික දුෝමනස්යත් කියන දුක්ඛ දුෝමනස් දෙකක් විඳිනවා යම් ආර්ය මාර්ගයටපත් වෙච්ච පුද්ගලයාට එකක් තියෙනවා කායික දුක්ඛේ තියෙනවා ඒක වල කන්ද බැරිවත් වෙනවා හැබැයි දුෝමනස් කියන මානසික එක නැහැ එයා මේ එක වලක පාද වේදනාව විතරයි නැහැ කායික දුක්ඛේ වේදනාව තියෙනවා මානසික දුක්ඛේ වේදනාවයි විඳිනවා නැහැ මානසික දුක්ඛේ වේදනාවයි විඳිනා නම් කායික පිළිබඳ චන්දරාගයම නිදහස් වෙලා ඉන්නේ අර ඒක වලකින් ඇරෙනවා ඒ කායික දැන් දුක මේ භවයේ අවසාන එකන් විතර මේ භවයේ අවසාන ජීවිත වෙච්ච දවස නැවත පරිසන්දිය ගැන ජනක කර්මයෙන් නැවත කායක් හද ගන්නවා හේතු වල චන්දරාගයම දුර වෙලා නිමිතෙන් මේ අන්තිම කය අවදාහි ජීවිත වුණාම නේන කවදාහරි කෙරවල වෙච්ච දාරපත් ආයතනය අර ඒක වලේ නිකන් ඉවරයි එන කායික දේ විදිහට දුක ඉවරයි. ඉතින් මානසික දුක කල්පියාව වෙන්නේ කියන අන්තිම අනුපරිච්ඡේද නිර්වාණයේ පිරිනමන පාන දවසද කායික දුක ඉවරයි. සියලු වේදනාවන්ගේ නිදහස දාන. මෙන්න මේ වගේ අපි දකින්න ඕනේ මේ ධර්මයේ තුලින් අපි වැඩි නැහැ. උපන් වෙනාද උපන් සත්‍යයල බාහිරින් එන්නව කැඩීම බිඳීම විනාශ කිරීම දැලීම බිඳීම ඒ වගේම තම අසුවේදම දඩුවන්ට කලවර ඇතිවීම එදවීම රෝග වීම ඔත්තර වීම ඇරියා අතපය ගැලීම තමන්ට හෝ අනුන්ට හෝ ඒක සිද්ධ වීම ඒව ඇතුළේ ඉන්න හැටි ගෝචරලා ඇතුළේ ගන්න හරි මේ දෙක සිද්ධ වෙනවා මේක තමන්ට කරන්න දෙයක් නෑ ගන්න පොර දෙන්න අපි යථාර්ථය දැනගන්න දැනගන්න පැවැත්ම හැටි මේක නම් ඉතින් මම මේක එපා කිව්වා කියලා බෑ කියලා දන්නවා කරන්නේ ඒක මම නැති කරන්න පුළුවන් නිවි ප්‍රතිකර්ම කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි පිළිතුර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි පැවැත්ම තුළ ඇති වෙන බාධක. ඒ පැවැත්ම හැටි. මෙන්න මේ පැවැත්ම හැටි මෙහෙම කියලා දැනගන්න හැකියාව මධිකම නිසා තමයි. දුක්ඛය මාර්ගයේ වශයෙන් දුක් වෙන්නේ. අවදාහි පැවැත්ම හැටි මේකයි කියලා හරියට දැනගත්තා. කැඩෙන දේ කැඩෙනවා. ඉඳෙන දේ විදිනවා. වැරදෙන දේ වැරදෙනවා. මොනවා කරේ මාර්ගත් එකයි ලෝකයටත් එකයි මයි දඩුවටත් එකයි අම්මලත් එකයි තාත්තලත් එකයි වාර්ගුන්ටත් එකයි වාර්යාවත් එකයි වාර්ය කියලාත් එකයි කාරණා පැවැත්ම හැටි නේද? මේ දැවැත් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ මොනවා කරන්නේ? පුළුවන් නම් පුළුවන් ප්‍රතිකරණයක් කරන්න බැහැ නේද?
ඉන්න එක අපේ ගාඩිය ඔච්චර කියලා දැනගන්න. ඕක හරියට දැනගත්තා විශාල වාහනයක් කියලා. ඕක නන්දන කාලේ වල දෙවුනේ. දෙවුනේ. ඉවසන්නේ බැරි අපි අමානුෂිකව ආවා. ඕක දැනගන්න දැනගන්න. එයාට දැනෙනවා මානසික වේදනාව දුර වෙලා කියලා. ඒතකොට දැන් කායික වේදනාව නිවිලුම් ගාන විතර තියෙන මානසික වේදනාව. විනස බලපන අපේ කායික වේදනාව අල්පය විතරද? අපි වැඩිපුර විතර නේද මානසික වේදනාව. දැන් කවුරු හරි බැනනොත් ඉදෙනවද? ගැරුවොත් නම් ඉදෙන්නේ. බැනනොත් ඉදෙනවද? නිඳා කරොත් ඉදෙනවද? අපහාස කරොත් ඉදෙනවද? ඒකක්වත් ඉදෙන්නේ නැහැ. හැබැයි ගැරුවාට වැඩි විදිනව නේද? මානසික රෝගෙ දිනන. නිඳා කරොත් බැනනොත් අපහාස යකෝ ඊට වඩා හොඳයි මට නැරෙන්න ගහපි එක හැරෙන්නේ. මරවියේ වල දෙන්නේ නැහැ. අන්න කායික පොඩ්ඩක් මම වල දෙන්නේ නැහැ. ඔබේ මහයුගේ ඇති මේ මන්දේ පරම්පරාවල ඇති මෙහෙමයි. යකෝ මගේ පරම්පරාවල දොස් කියන්න එපා අපවාද කරන්න එපා. අපි ඉවසන්න බෑරෝ. මගේ අම්මක වදිනයක් කියන්න එපා. මට බලා ඉන්න දාම නේද? ඉතින් හරි අමාතු. දැන් මේ වගේ අනික් කායික මේ දුක් පීඩා හිංසා එනකොට අපේ මන්දර මොච්චර ඉදේ නැහැ. පාරක් ගහලා ඇරියනම් කවන්නේ වදිනවට කාගෙන ඉන්නේ. දැන් මෙන්න මෙතන දැන් වල මානසික වේදනාව මුත්‍රා මුත්‍රා ඉහෙලි විඳිනවා නේද? මෙන්න මේ මානසික වේදනාව තමයි නැති වෙන්නේ යථාර්ථය. කායික වේදනාව විඳින පුද්ගලයාට කායික වේදනාවට වැඩිය වැඩි වෙලා තියෙන්නේ ඒක මානසික වශයෙන් අරගෙන තියෙන්නේ. ඉතින් අපි අද කායික වේදනාව කියලා විඳින්නේ ඒක වැඩි කොටසක් තියෙන්නේ මානසික වේදනාව. මට විඳින දේ කියන්නේ දැන් මම කොහොමද ඇවිදින්නේ? දැන් මම කොහොමද වැඩ කරගන්න මම අද කැපුණා. දැන් අපි දැන් මේ කායික වේදනාවේ මානසික හරිය තියෙනවා. ඒක මම දැන් වැඩි දිග කරගන්නේ කොහොමද? මම ඇඟිල්ල කරගන්නවා. මම මේ ඇඟිල්ලෙන් කරන වැඩි කරගන්න බැරි ලස්සාවක් ඉවරයි ඔක්කොම ඉවරයි හරි වැඩි මඩෝ. දැන් ඔවා කොහොම මානසික වේදන. දැන් මානසික වේදනාව මුල් කරගෙන කායික වේදනාව වේදනාව 10000 ගුණය වර්ධනය කරන අපි හිතනවා. මෙන්න මේ මානසික වේදනාව කෙලවෙච්ච දාන කායික දින එක නිරුදයක් බව දකිනවා. ඒක ඉතාලා ලොකු වේදනාවක් නෙමෙයි. නරඹ බැරි වේදනාවක් නෙමෙයි. මෙන්න මේක දැනගන්නකම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් දරුවට විපතක් ඇති වුණාම ඇති වෙන්නේ කායික වේදනාවක් නෙමෙයි. මේක මානසික වේදනාවක්. දැන් මේක ලොකු වෙනසක් තියෙන එක. අරිහත් වෙනවා මේ රෝගී යථාර්ථය දැකගන්න පස්සේ මට වේවා අනිත්‍යුට වේවා යම් කරදරයක් වෙනවනම් පැවැත්මේ හැදියෝ පැවැත්මේ උඹ යමෙක් ඇද්ද ඔය කරදරේ බේරෙන්න බෑ ඒක පැවැත්මේ අද්දවා ඔය පැවැත්මේ ස්වභාවයේ තීමා ඉක්මවා කරගහන්න ගිහිල්ලා ඔය දුන්නත් ඔය වැඩි කරගෙන තියෙනවා මෙන්න මෙතනයි ළඟින් මේ මෙතෙන් අන්තිම ඉහළට මේ තමයි අරියත් වෙන්නේ ප්‍රඥාවේ මුදුන් මෙතන නෙමෙයි අනේ එතෙදි මේ මානසික වශයෙන් තිබෙන හැම වේදනාවක්ම නැති වෙලා කැඩෙන බිඳෙන වෙනසෙන දෙයක්ම කැඩුණා බිඳුණා වෙනසුණා. හඩන බිඳින වනසෙන දෙයක ගෝචර වෙන දෙයක්ම කැඩුවා බිඳා වෙනසුණා. කැඩී බිඳී විනාශ වී යන්නේ ගෝචර වෙන දෙයක්ම කැඩී බිඳී විනාශ වී යනවා ගියා. මේ මොකද මොකද කරන්නේ? ඒක රඳින්න පුළුවන්. ඒක ස්වභාවය විතරයි. ඒ බඳු ස්වභාවයක් ඇටි එකක් හොඳයි කියලා ප්‍රියයි මනාපයි කියලා ගත්තේ මුලාව නිසා. ඒ නිසා නේද ඒ ඇතුලේ ඉන්නේ. ඇහැ හොඳයි කියලා ගත්ත නිගමනයේ නේද? ඇහැ අතරගෙන බැලුවොත් පෙරභවයේදී ගත්තා වූ ඇහැ හොඳයි කියන නිගමනයේ මේ හැරේ ඇහැ හටගන්න හේතුව. ඒකයි මේ ඇහැ. පෙරභවයේ රූප හොඳයි කියලා ගත්ත එක නිසා රූපපත් යන විදිය මානසිකත්වයක් උදාවුවා. ඒක නිසා මන්ද පද කියන මේ භවයේ හදාගත්ත රූප කොට ගන්නවා. පෙරභවයේ කන හොඳයි කියලා ගත්ත නිසා මේ භවයේ වෙන කනක් හපුවා. ඒක තමයි දැනගත්ත මුලා. මේ මුලාය වෙලිපදි. පෙරභවයේ හදමදයි ඒව අහන්න ඕනේ කියලා යොමු කරපු නිසා. අද බාහිර හද ඇහෙන විදිහේ කණ හැදෙනවා. ඊට ගැලපෙන විදිහේ පරිසරයක් හැදෙනවා. දැන් මේ පෙරභවයේ මේ ආකාරයෙන් ඇස කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහයි. ඔය ගැන හිතන කාම ආග්‍ර මනස අපි. හොඳයි කියලා ගත මුලාව නිසා. අවිද්‍යාව නිසා. අභාගින ආපගේ හම්බෙච්ච දේ නේද? ඒ හොඳ එකක් හොඳයි කියලා මම පැතුම් බැලුවේ බලාපොරොත්තු. පැතුම් අදින්නේ කෙනෙක් නෙමෙයි උදේට තියෙන්නේ බලාපොරොත්තු.
ఏదో బలాపడుతున్నానా పలే కొచ్చిన బలాపడుతున్నావు పేరింద යම් ඵලයක් අපිට එපාන බුදුරයන් වහන්සේ දේශනා කළේ ඵලේ බලාපොරොත්තු නම් හරියන්නේ නැහැ. ඒ ඵලෙදි හේතුව හොයන්න. අනිත් හේතුව පිළිබඳ බලාපොරොත්තු අත්හැරෙදාට ඕ මතු ඵලෙ නිදහස් වෙනවා. ඉතින් අපි දකින්න ඕනේ හැම වෙලෙම අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඵලේ පිළිබඳ එපා වෙන එක. ඵලේ පිළිබඳ එපා වෙන එක හරිනම් අපි බල්ලෙක් කියන කවදා? ඔය බල්ලෙක් කියන බලාපොරොත්තු වෙන්නේ හරකෙක් වෙන්නේ බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නේ. අඳු මාත් එක හිතනවා. අනේ මම හරකෙක් වෙන්න ඇති. එහෙම ගම් හිතන්නේ නැහැ. බලාපොරොත්තු බැලුවොත් මොකද වෙන්නේ? බලා හරකෙක් වෙන්න තියෙනවා අඳු බලේ කිරිය බලාපොරොත්තු නැහැ ඇත්තෙම නෑ නමක පැත්තක. අනේ මම දෙවිදෙක් වෙන්න නැන්න අනේ මට යකෙක් වෙන්න නැන්න අනේ මට අපාය යන්න නැන්න ඕමත් බලාපොරොත්තු වෙයි. හීන මාත්‍රිකේම හිතනවා. දන්නේ නැහැ. මෙන්න මේක තමයි වෙන්නේ. हेतु पड़ संबोधा हेतु भंगा हेतु फल वेना हेतु भंगना योजे हेतु भंग फल भंग फल भागे निवना फल हेतु हेतु भंगना हेतु भंगना हेतु पड़ संबोधा हेतु कत्ती पहलवे हेतु भंगना आज पहलवे अंतने ඉතින් මේ පහලලා තියෙන හේතුන් පරිච්ඡ සම්බෝධන් වෙච්ච එක මේකයි. පෙරභවෙදි කරගත්ත අවිද්‍යාව නිගමනය. ඉතින් මේ කය මේකයි ඇතුළු කරන්න ආව වහිර ලෝභය පතරේ. ওই දෙකම හදගත්තේ හේතුන් පරිච්ඡ සම්බෝධන් කියන එක. හේතුන් පහල වෙච්ච එක. ගන්න පහල උනේ. පෙරභවෙදි හදා ගන්න පුළුවන් වුණා නම් මේ හේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකයේ මොන සාරත්‍යයද මම මේ බලාපොරොත්තු වෙන්නේ? මොන සාරත්‍යයක් ගන්නද මේ ගුණවල බලාපොරොත්තු වෙන්නේ? ඉදාවක වැටුණා නාල් මේක නෑ. නාල් දුක තියෙනවා. ලෝක නිර්මදයක දුර සම්බන්ධයක් නැහැ ඉතින්. එහෙනම් දැන් මේ බලාපොරොත්තු වෙච්ච එකේ ප්‍රතිඵලය මේක. ප්‍රතිඵලය නම් වෙන දුක මොකද? ඒක තමයි කායික දුක. විපස්සනා ගතිය දුක ඒකයි. ඔකේ මෙරිඳ වෙයි. නෑ අද අපි යම් දවසක බලාපොරොත්තු නම් මේක පෙරභවයෙන් ආපු විපාකේ. පෙරභවයේ හේතුලේ විපාකේ. තිබඳු හේතුව තවදුරටත් තිබුණොත් මතුභවයෙන් ආයතනය මේවා එකක් හදගන්න. නෑ හේතු දුරකොලොත් මතුභවයට මෙහෙම එකක් නෑ කියලා දැනගත්තා. අනි හේතු දුරුමයට ඊළඟ භවයක් නෑ. දැන් මේක දකින්න ඕන එක. එතන මේ කියන මේ විපාකයේ කියන එක නැති වෙන්නේ නෑ. වේදනාවක් වෙනවා නම් වේදනාව කිව්වම කායික වේදනාව දැනෙන එක. කායික වේදනාව අනුගුණා එක අවිද්‍යාවෙන් හටගන්න එකක් නෙමෙයි. අවිද්‍යාවෙන් පෙර අවිද්‍යාවේ හේතුෙන් හටගත්ත ඵලයේ ගෝචරය. ඒක අවිද්‍යාව හටගන්නේ මනස මුල් කරගෙන. මනසටයි අවිද්‍යාව ගෝචර වෙන්නේ. අවිද්‍යාවේ ඵලයයි කය කියන්නේ. ඒකින් හරියට ඵලය. එතන දැන් අපි අවිද්‍යාව මනසෙන් දුරු කරගත්තා. හේතුව දුරු. හේතුව දුරු කරගත්තා නම් මතු ඵලෙ දුරු වෙයි. තියෙන ඵලෙ දුරු වෙනවා. තියෙන ඵලෙ දැන් එකේ හේතුවේ. පෙර අවිද්‍යාවේ හටගත්ත හේතුවේ ඵලෙ මේ කය. ඒක පෙර කර්මයක විපාකය. පෙර කරන කර්මයක විපාකය කය. දැන් මේ හැරේ කර්මයක විපාකයක් වශයෙන් තිබුණොත් කය හද ගන්න මොන කර්මයක් තිබුණද? මතු කය නැති විපාකයක් හද ගන්න. දැන් මේ පෙරපරිය හැටගත් එක දැන් මොනවද කරන්නේ? ඒකට කරන්න දෙයක් නැහැ. ඒක හැටි දර ගන්න. ඒක අර කරදර එනවා. දුක් වේදනා එනවා. මොනවද කරන්නේ? ඒක විඳවන්න ඕනේ. මධ්‍යස්ත විඳිනවා කිව්වේ ඒකයි. ඊ යථාර්ථයේ දැනකතර බලය ඇති වෙනා උපේක්ෂාව. ඒක විදියට අනේ මම ඔබට යන්නේ මම සද්දැතු ඉන්නවා වගේ වාඩි ඉන්නවා කියලා උපේක්ෂාපත් දෙයක් තියෙනවා ඒක ලෞකික උපේක්ෂාව. ඒක තව එකක්. අර ලෝකෝත්තර ධර්මයේ තියෙන එක උපේක්ෂාව නෙමෙයි. දැන් ලෝකෝත්තර ධර්මයේ තියෙන උපේක්ෂාවක් ආවම ඒක විනාශ වෙනවා. ඉවසගෙන ඉන්නවා ගානක් නැහැ. ඕනියක් නෙමෙයි හරි කම. අවුනාව තරඟු දියෝ. මේ දියෝ. දැන් යන්නේ ධර්මයේ කාගෙන තියෙනවා මේ දියෝ. අන්තිම වෙලෙ සීමායික් මේ අලගෙන මරණවල බෑන්ඩ් එකේ ෆයිල්. මොකද දෙපෙක් අහරයි. අන ලෞකික උපේක්ෂාවයි. ලෝකෝත්තර උපේක්ෂාවේ ඉන්න එකක් තේ නිකක් නෙමෙයි. ඉන්නේ නැහැ ඒක හදාවන්නේ බැලලා බැලේ ජතු ඉපරි ගහන්න පටන් ගත්තොත් ඕම් මරනවා කියන හදාවන්නේ කීයේ තියෙන්න මැරුවා. උපේක්ෂාව බෙස්සාව. ඒ ආයු උපේක්ෂා. ඒ කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාවේ ගොඩ නැගිට උපේක්ෂා. කැඩෙන දේ කැඩෙනවා, වැදෙන දේ වැදෙනවා, වැරදෙන දේ වැරදෙනවා. මොන කරද? පෙර කර්මයන් විපාකත් දෙනවා. එකක් තියෙනවා ඒක නම කරන්නේ දෙනිකම් විද්‍යාව. තවදාහරි මරණය අවසන් කරේ තියෙන එකක් නෙමෙයි.
මිනිහාට තව මරණයක් හදගන්න එක වෙනයි හිඳ මල්ලගේ නැහැ මේ අන්තිම දුක ඕකේ ජකර වාදය එතන වේක්ෂාවයි මේ වේක්ෂාවයි ආ ලව් යූ වේක්ෂාවයි සාර වෙනවා තියෙනවා ඉතින් එයා ලෞකික මේ ලෝකෝත්තර වේක්ෂාව වෙනවා ඇති වෙන මේ පොඩි දාහ මේ නෑ පාපයක් නැතුව අනේ මේක මොවදහකට ඉතින් විදව ගන්න එක මොවදහකට අරකිල්ලා ඉන්නේ මොවදහකට මොහේ කිත්තර පාපය ඒ ගොන්න අගෙනක පෙර භවයේ කලකිරීමක් ආව නම් එහෙම හරි හඳුනන හැටි කලකිරීම විදිහට පුළුවන් ඒක පෙර භවයේ ඉන්න ආපු එකක් නෑ විපාකයක් නෑ ඒක විදිහට විහන්නේ නෑ මම විදිහේ කරක් නිසා හරි ගොන්න වගේ විදිහ සංකාරයක් නිසා දුක ශෝකේ සංවේගය කියන්නේ කලකිරීම කියන්නේ අපි ගොඩනගෙන මොහේ නිසා ගොඩනගන්නා විපාක මේ කර්මය ඒ කර්මය නිසා ගොඩනගන උද මහජාත වශයෙන් විපාකයේ වශයෙන් සහජාත කර්මයක් වශයෙන් කර්ම විපාකයෙන් දෙන විරාමද ඒක අපි දැන විදිහ ඒක දුකයි ආහේ හරි ඒ කර්මෙන් අපි දැන් ගොඩනගන නිසා ලබන එකක් විතර විදෙහි විහඳගත් එකක් විපාකයක් නිසා හටගත් එකක්වත් නෙමෙයි අපි දැන් ගොඩනගන විදිහ නේද ඉතින් ඒකෙන් ආපේන්න බෑ මාර්ගවල භූමිය වෙන ඉතින් මේක ඕලගමින් හිරකරේන වතක් වශයෙන් දැකගෙන ලබන එකක් නෙමෙයි හැමෙලියේ බලාපොරොත්තු වෙන්න ඕනේ සීලබ්බත පරාමාසයේ පැත්තකට තියලා සීලුත පරාමාසයෙන් නිවන් දකින්නවා කියන බලාපොරොත්තු පැත්තකින් තියලා යථාර්ථයේ දැකීමෙන් නිවන් දකින්නවා යථාර්ථයේ තුලින් ප්‍රඥා මත ක්‍රීමෙන් නිවන් දකින්න එකේ වතක් නෙමෙයි සීලබ්බත පරාමාසය නැතිනම් ඔබ දැනගත්තා වතකින් නිවන් දකින්න ඉදුවර හරියන්නේ නැහැ වත කියන්නේ කරා වැළපිලිද මේ ලෝකේ ප්‍රයත්න හදාගත්ත උපක්‍රමය අරදරයක් නේද ප්‍රයත්න හදාගත්ත උපක්‍රම තියෙනවා ඒ උපක්‍රම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒකෙන් හරගන්න දෙයක් නැහැ ඒ උපක්‍රම සීලියු යටපත් කරගෙන ඉන්න ඒක වෙනවා ඒක නිවන නෙමෙයි ප්‍රඥාව තුළින් ඇති කර ගන්නව ධර්ම අවබෝධයක් තියෙනවා අන්න ඒ තුළින් නිවන් දෙහෙතු වේ ඒක වෙන මොන විදිහකින් වතකින් ලබන්න බෑ දැන් උදපනා මාර්ගයෙන් ඒක නිවන් දකින්න බෑ කියලා දැනගත්තා ශීලබ්බත පරාමාසය ඉවර අජ උස ගව උස ඒව පරාමාසයෙන් ඒකට කොහොමයි නිවන් දකින්න බැරි කියලා අපි ඒකේ පුළුවන් කියන දැනගත්තා හරියන්නේ ඔය කොයි එකේ තියෙන්නේ වද තියෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන බුද්ධිලාට තියෙන බාධක කරතන නැතුව ජීවත් වෙන වද පනවලා තියෙන්නේ විනය පනවලා තියෙන්නේ දෝකේ විනය පනවලා තියෙන්නේ දෝකේ ඉන්න කෙනාට ඉන්නකම් බාධක කරතන වැඩි වෙනකොට අසත්පුරුෂින්ගේ බාධක කරතන වෙනවනම් ඒ සමාජයේ එවඳු වර්ගයෙන් අහකේට පනවලා තියෙන එක්තරා විගේ නීතිමාලාවක් සම්මත කරගත්ත නීතිමාලාවක් තමයි වද කියන්නේ. මේ වදකින් කරන්නේ ඒ ඇති වෙන්න ආව දුක විහෙන්නේ හදන එක. නිවන් දැකීමට අවශ්‍ය කරන කියන අගද කරන්න ඕනේ. ප්‍රඥාව මතු කරගන්න ප්‍රඥා ප්‍රගුණ කරගන්න. ප්‍රඥාව